දැන් ඉදිරියේ දිනන ජනාධිපති මැතිවරණය. පොදු ජන පෙරමුණේ ඒගොල්ලන්ගේ පක්ෂයේ අපේක්ෂකයා විදිහට කෙනෙක් නම් කරා. දැන් මේ රටේ ඉදිරි ජනාධිපති මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතුව කාටවත් දිනන්න පුළුවන්කමක් තියෙනවද? දැන් පොහොට්ටු පක්ෂය ගත්තොත් ලක්ෂ 50යි ප්‍රාදේශීය සභා මැතිවරණ ඡන්ද. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් ලක්ෂ 35යි 40යි. ඊළඟට අපි ගත්තොත් එහෙම ලක්ෂ 15යි. දැන් අපේ ලක්ෂ 15 නැතුව කොහොමද කවුරු හරි දිනන්නේ? පුළුවන්කමක් තියෙනවද? ඈ අපේ ලක්ෂ 15 නැතුව මොකද මේ රටේ ජනාධිපතිව ඡන්ද ලක්ෂ 130ක් සාමාන්‍යයෙන් වැටේ කියලා බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා වෙන්න 150කුත් එක ඡන්දයක් ඕන. ඒ කියන්නේ කීයද? ලක්ෂ 130න් භාගයක් කියලා කියන්නේ ලක්ෂ 65ක් ඕනේ. 65කුත් එක ඡන්දයක්. 65 ලක්ෂ එකක් ඕනේ ජනාධිපතිවරයා වෙන්න. අපි දැන් මේ රටේ තියෙන ප්‍රධාන පක්ෂ තුන ගත්තාම මේ තුනේම ඡන්දවල තනි අයිතිය ගත්තොත් කාටද ඡන්ද ලක්ෂ 65ක් දෙන්නේ? කාටවත් නෑනේ. පොහොට්ටුවට ගත්තොත් අපි එකතුනොත් තමයි 65 වෙන්නේ. UNP-ට ගත්තොත් අපි එකතුනොත් තමයි 50 වෙන්නේ. අපි ගත්තොත් එහෙම අපි තනියෙන් ඉල්ලුවොත් එහෙම අපිට එහෙම ලක්ෂ 65ක් ගන්න තව ලක්ෂ 50ක් අපට උනවා ගන්න. එහෙනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණේ ජනාධිපතිවරයා කවුද කියන එක තෝරන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැසිරීමත් එක්ක. එහෙමනම් අද අපි ගමේ සුළු පිරිස වුණත් මේ පිරිසේ ඡන්ද ටික නැතුව මේ රටේ ජනාධිපතිවරයෙක් කාටවත් තනියෙන් පක්ෂකර ජනාධිපතිවරයෙක් හදාගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ තියෙන වකවානු තුල අපි සුළු කණ්ඩායමක් වුණත් අපි එකට හිටියාම අපි ශක්තිමත් වෙヒටියාම අපිට නේද වැඩිම වටිනාකමක් තියෙන්නේ. දැන් බහුතරය තිබ්බත් වැඩක් තියනවද? අවශ්‍ය ප්‍රමාණය ගලප්ප ගන්න ඕනේ චූටි කොටස හරි නැත්තම් බහුතරෙන් වටිනාකමක් තියනවද? බහුතරේ වටිනාකමක් නැහැ. එහෙනම් බහුතරේ කොච්චර තිබ්බත් තීරණාත්මක බලවේගෙත් තමයි මේ පාර වැඩිම බලයක් තියෙන්නේ. ඒ සියලු දෙනාම හැසිරීමේ නිසා පාලනය කිරීම නිසා තීන්දුවට ගැනීම. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මොනම අවස්ථාවකවත් වැටෙන්න අවශ්‍යතාවයක් නැහැ, බෙදෙන්න අවශ්‍යතාවයක් නැහැ, කලකිරෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේම ඉතිහාසය අපට උනානේ නේද? මේ වගේම ඔබතුමාට මතකද ඉතිහාසය ගත්තොත් එහෙම බණ්ඩාරනායක මහත්තයා මේ පක්ෂය හදලා, සිරිමා බණ්ඩාරනායක මැතිනි මේ පක්ෂය පෝෂණය කරලා, චන්දිකා බණ්ඩාරනායක මැතිතුමිය පක්ෂෙත් එක තරහ වෙලා යනවා. වෙනම පක්ෂයක් හදනවා. අනුර බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයට යනවා. කියන්නේ පක්ෂයේ නිර්මාතෘගේ ළමයි දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා යනවා. ඒ කාලවල අපිට අමාරුකම් තිබුණා. අපි මන්ත්‍රීවරු 7ට 8ට බැස්සා. අපේ පක්ෂ මූලස්ථානේ අල්ලගත්තා. වෙනගත්තිය. අපිට පක්ෂ මූලස්ථානේ නැතුව තකරන් සම්මේලනේ තියලා තමයි පක්ෂේදා වැඩවතු ආරම්භ කරේ. එහෙමම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ කියන අමාරු කාලවල අපට මහා ලොකු දේවල් නෙමෙයි. ඉතිහාසය අපි මේවා විඳලා තියෙනවා. ඉතිහාසය අපි මේවා විඳා කියලා වැටලන නැවතවතාවක් අපි නැගිටලා තියෙනවා. ඒ වගේම තමයි තවත් කාරණයක් තියෙනවානේ. දැන් බලන්න බණ්ඩාරනායක මහත්තයාගේ දුව චන්දිකා බණ්ඩාරනායක මැතිණිය පක්ෂය කඩාගෙන යනවා. වෙන පක්ෂයක් හදනවා. අපි අවසානයේ ඒකන්දම ආයේ කොහෙද නවතින්නේ? අදේ හදාගත්ත පක්ෂ දිනවද? අදේ පක්ෂ නැහැ. එදා විජය නැතුණාට පස්සේ ඒ පක්ෂත් නැහැ, මෙලෝදයක් නැහැ. අවසානයේ අපේ භාගෙදට එනවා. ඒ නිසා තමයි මම ලේකම් කාලේ කිව්වේ අපේ පක්ෂෙන් ඈත් වෙලා ගියපු කට්ටිය, තරහ වෙලා ගියපු කට්ටිය මහගෙදරට එන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අපි හැමෝටම අවසාන ඉතුරු වෙන්නේ මහගෙදර මිසක් වෙන දරක් නෙමෙයි. දැන් මේ ගෙවල් වලත් ඔබතුමා දා සමාන තරහ වුණාම එක්කෝ නන්දලා ගෙදර යනවා, එක්කෝ සීලා ගෙදර යනවා, එක්කෝ ගමෙන් යනවා. අපි අවසානයේ මහගෙදර මහගෙදරමනේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි ශක්තිමත්ව මේ ගමන යන්න ඔබතුමාලා සූදානම් වෙන්න. අපි බෙදෙන්න ඕනේ, හදිසි වෙන්න ඕනේ. දැන් පුද්ගල පෙරමුණේ අපේක්ෂකයන් නම් කරපුවාම මේ රටේ සමහර කට්ටිය හිතාගෙන හිටියා ඔන්න ශ්‍රී ලංකාකාරයෝ සේරම කියලා පොහොට්ටුවේ හිටගනී කියලා. දැන් ශ්‍රී ලංකාකාරයන්ට ඕන කමක් තියෙන පොහොට්ටුවේ කියලා නිකන් හිටගන්නේ ඈ? අර ඉන්න ලයිස්ට් එකේ ගිහිල්ලා අවසානයේ හිටගන්න උවමනාවක් තියෙනවද? මොකක් වෙනුවෙන්ද? හැබැයි අපි එකට ඉඳලා අපි අපේ බලයත් එක්ක අපි සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? අන්න මේ බලයේ තියෙන කණ්ඩායම තමයි මේක හැසිරීමේ සහ පාලනය කිරීමේ සියල්ලම
අපිට තමයි ලැබෙන්නේ. එහෙමනම් එය බලාපොරොත්තු වූ විදිහට මේ හැමදේම ඉන්නවාද? නැහැනේ. නේද? මේ කිසිදයක්. එම එය බලාපොරොත්තු වූ විදිහට රබන් ගැහුවෙත් නැහැ. ඈ සිංහ කොටියලා බාහිර ගියෙත් නැහැ. කිරිපත් යාවෙත් නැහැ. රතින්න බත්තු කරෙත් නැහැ. එහෙම දෙයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ඔබතුමාලා ඉල්ලීමක් කරන්නේ. අපි පක්ෂයක් විදිහට ඉදිරියේ තීන්දුවක් ගන්නවා. පක්ෂයක් විදිහට මොකද්ද අපි කළ යුත්තේ කියලා. අපි පොහොත්පත් සමග සාකච්ඡා පවත්වගෙන යනවා. දැන් ජනාධිපතිතුමා එකපාරක් මහින්ද මහත්තයව හම්බුණා. ඉදිරියේදී තව වතාවක් දේවතාවක් හම්බෙයි. ඊළඟට නිලධාරී මණ්ඩලයේ විදිහට අපි මුණ ගැහෙයි. අපි කොහොමද එකඟතාවයක් හදාගන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරයි. මොකද ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව කියන දෙයක් තමයි අපි ඉතාමත් පැහැදිලිව කියන දෙයක් තමයි අපට දැන් අවශ්‍ය කරන්නේ අහවල් නායකයාගේ පස්සේ යන්නවත් අහවල් නායකයාගේ කියන කෙරුවාවට ඇහැන්නවත් ඉතිහාසය කරපු දෙයට යට වෙන්නවත් නෙමෙයි වර්තමානයේ මෙයට පත් වෙලා තියෙන තැනින් රට ගොඩ ගන්න මොකද්ද වැඩපිළිවෙල රට ගොඩ ගන්න මොකද්ද වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල වෙනුවෙන් තමයි අපි මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන තමයි තියෙන්නේ එහෙම නැතුව වැඩපිළිලක් නැතුව ක්‍රමවේදයක් නැතුව ආය පාරක් අපිට පුළුවන් නම් අමාරු වෙන්නේ ඒ නිසා රට දිනන වැඩපිළිලක් තියෙන්න ඕන තමයි තියෙනවා අපි තව සතියක් දෙයක් යනකම් ඔබතුමාගේ දේශපාලන කතා බහ කරන්න හැබැයි තීරු දිනන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි පක්ෂයක් විදිහට ඒ කියන කණ්ඩායමක සාකච්ඡා කරලා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය හොඳම තීන්දුව අපි සූදානම් කරන්න ඒ තීන්දුව ගත්තට පස්සේ අපි ඔබතුමාලව දැනුවත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේක තමයි අපේ තීන්දුව ඒක ඔබතුමාලගේ තීන්දුව පිළිගන්න පුළුවන් නම් ඔබතුමා ශ්‍රී ලංකාවේ ඉන්න පුළුවන් එහෙම බැරි නම් කාටවත් තේරෙන්නේ නැහැ ඒ වෙලෙත් වැඩ දෙයි කියලා ඒ තමන්ට කැමති තමන් හොඳයි කියලා හිතන දයක් තෝරගන්නත් ඔබතුමාලට අවස්ථාවක් තියෙනවා. හැබැයි දැන් කවුරුත් අපි කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මගෙන් ඊයේ පැවුවා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයා නම් කරපු එක මේ සාකච්ඡාව වලට බාධාවත් තියෙනවා. මම කො කිසිම බාධාවක් නැහැ. ඇයි බාධාවක් නැහැ කියලා කියන්නේ? මම අදලත් කියනවානේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා. ඉතින් එතකොට ශ්‍රී ලංකාවෙන් කියන මෛත්‍රී මහත්තයා කියලා පොහොට්ටුවෙන් කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා. දැන් විමල් වීරවංශගේ පක්ෂයක් තියෙනවා. එයා කිව්වොත් එහෙම තව එක්කෙනෙක් ඉනමක්. දිනේෂ් ගුණවර්ධන මහත්මයාට වෙන පක්ෂයක් තියෙනවා. වාසුද පක්ෂයක් තියෙනවා. අපි හැමෝම එකතුලා සාකච්ඡා කරනකොට සමහර වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියමු මෛත්‍රී මහත්තයත් නොවෙන්න පුළුවන් අපේක්ෂකය. පොහොට්ටුවෙන් කිව්ව ගෝඨාභය මහත්තයත් නොවෙන්න පුළුවන් අපේක්ෂකය. සමහර වෙලාවට අපි හැමෝටම එකතු වෙලා එක තීන්දුවක් ගන්න පුළුවන් නෑ හැමෝටම මැදිස්ත්‍ව සහයෝගය දෙන්න පුළුවන් මේ රටේ හොඳම අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන කියලා අපිට හිතන්නත් පුළුවන් තීන්දුව වෙන්නත් පුළුවන් නැත්නම් එහෙම නෑ මේ රටේ හොඳම අපේක්ෂකයා අපි සම්දානගත වෙලා දිනන්න පුළුවන් අපේක්ෂකයා විමල් වීරවංශ කියලා එන්නත් පුළුවන් සමහරවල්ලා ඒ නිසා මම කිව්වේ අපිට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නම් කරා කියලා මේ සාකච්ඡාවට කිසිම බාධාවක් නෑ මොකද ඒ ජනාධිපතිවරණ ජාත්‍යන්තර කරන වැඩසටහනේ සියලු පාර්ශවකාරෝ පාර්ශවකාරෝ විදියට ගන්න අවසාන තීන්දුව තමයි අවසාන අපේක්ෂකයා තෝරන තීන්දුව බවට පත් වෙන්නේ. එහෙම නැතු දැන් රටේ ජනාධිපති විදියට ශ්‍රී ලංකාවකින් අපි කිව්වට මෛත්‍රීපාල මහත්තයා කියලා එයා ජනාධිපති වෙලත් එයා නෙමෙයි නම් තීන්දුව වෙන පක්ෂිකින් නම් කරන කෙනත් නෙවෙන්න පුළුවන් තීන්දුව. පොදු එකඟතාවයක් හදාගෙන ගන්න තීන්දුව වෙන්න පුළුවන් අවසාන තීන්දුව තමයි පක්ෂකට අයිතියක් තියෙනවා. තමන්ගේ අපේක්ෂකයා කවුද කියන එක නම් කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ශක්තිමත් වෙමු. මේක අපිට පොඩි අර අපල කාලයක් වගේ කාලයක් තමයි. අපි අපල හැමදාම කියන්නේ නැහැ නේද? සමහර වෙලාවට අර අමාරු කාලෙන් පස්සේ එන්නේ මොන කාලද? අමාරු කාලෙන් පස්සේ එන්නේ හොඳම කාලෙ එන්නේ. අපි අමාරු කාලෙ ටිකක් අමාරු. සමහර වෙලාවට අමාරු කාලේ හොඳටම අමාරු. හැබැයි හැම අමාරු කාලෙකටම පස්සේ හොඳ කාලයක් එනවා නේද? ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියේදී ඒ හොඳ කාලය එනවා. ඒකයි මම කිව්වේ ඉදිරි ජනාධිපතිවරණේ ජනාධිපතිවරයා තීන්දු කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙම තීන්දු කරපුවාම ඒ සීලු බල ලැබෙන්නේ කාටද? අද පොඩ්ඩක් උනත් ඉන්න පිළිස ඔබතුමාලට ලැබෙන්නේ. ඒ හයිය ලැබෙන්නේ. ඒ වටිනාකම ලැබෙන්නේ. ඒ ගෞරවය ලැබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාක්ෂිකයන් හොඳ කාලයක් තියෙනවා. කලබල වෙන්න එපා, කලකිරෙන්න එපා. අමාරු කාලය ආපුවම අමාරුන් අපි දරාගනිමු. ඒ දරා ගැනීමත් එක්ක තමයි අපේ සියලු ජයග්‍රහණ සියලු දේවල් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ.
ගොඩාක් ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මේ අවසන් කරනවා.